ඔයාගේ පෙනුම සම්පූර්ණ කරන්න උදව් වෙන තවත් හිතවතෙක් තමයි ඔයාගේ පාවහන් යුගල. අහල තියෙනවා නේද හොඳ පාවහන් යුගලක් ඔයාව හොඳ තැන්වලට ගෙනියනවා කියලා? ඔන්න ඒ නිසා අද පෙන්නන්නේ ඔයා අඳින ස්කර්ට් එක අනුව ඔයාට ගැළපෙනම පාවහන් මොනවද කියලා. ඉතින් අද මන් තෝරගත්තේ බේසික්ම කැටගරයිසේෂන් එකක්. දිග, කොට සහ මධ්‍යම ප්‍රමාණය ඕනිම ස්කර්ට් එකක් එක්ක ගැළපෙනම පාවහන් මොනවද කියලා. දිග ස්කර්ට් එක අපි මැක්සි ස්කර්ට්ස් කියලාත් කියනවා. ලස්සනටම යන පාවහන් වර්ගයක් තමයි හීල්ස්. හයි හීල්ස් නම් ගොඩක් හොඳයි. හයි හීල්ස් ටිකක් දාගෙන ඉන්න අපහසුයිනේ. ඉතින් ලස්සන වගේම පහසුවත් හොයන අයට යන්න පුළුවන් හොඳම ඔප්ෂන් එකක් තමයි ප්ලැට්ෆෝම් කියන්නේ. ස්කර්ට් එක වගේ දණහිසට ළඟට වගේ තියෙන ස්කර්ට්ස් වලට කියන්නේ මිඩි ස්කර්ට්ස් කියලා. ඉතින් ෆ්ලැට් ෂූස් වලට කැමති අපේ ඉහිලියන්ට මිඩි ස්කර්ට්ස් එක්ක සැන්ඩල්ස් දාන්න පුළුවන්. හැබැයි සැන්ඩල්ස් ටිකක් මෙන්න මේ විදිහේ ස්ටයිලිෂ් ඒවා වුණොත් ලස්සනයි. දාන්න පුළුවන් අනිත් වර්ගයේ තමයි හීල්ස්. හැබැයි හයි හීල්ස් නෙමෙයි මිඩ් හීල්ස්. මිඩ් හීල්ස් දාගෙන ඉන්නත් පහසුයිනේ. බටහිර යුවතයන් ස්නිකර්ස් ගොඩක් වෙලාවට මිනි ස්කර්ට්ස් එක්ක දානවා. පියරට ටිකක් පූෂ්ණ රටක්නේ. ඉතින් ඔයාලා ස්නිකර්ස් වලට කැමති නැත්නම් කවර් ෂූස් උනත් ඒ වෙනුවට දාන්න පුළුවන්. මිනි ස්කර්ට් එක ජනප්‍රියම විලාසිතාවක් තමයි ඇංකල් බූට්ස්. මොකද බූට්ස් වලින් ඔයාට හෙවි ලුක් එකක් අරන් දෙන නිසා. ඒ වගේමයි ස්නිකර්ස් මිනි ස්කර්ට්ස් එක්කත් හොඳටම ගැලපෙනවා. අනිත් ගැලපෙනම ෂූ එක තමයි හීල්ස්. හීල්ස් මේ ස්කර්ට්ස් තුනත් එක්කම ගැලපුණා. ඉතින් මම මේ කිව්වේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ එක එක්ස්පර්ටිස් කෙනෙක්ගේ මතයක් විතරයි. ඔයාටත් අදහසක් ගන්න තමයි කිව්වේ. ඔයා කැමති ඕනෙම ලස්සන ෂූ එකක් ට්‍රයි කරන්න. හැබැයි මේ දේවල් වලින් බාධාවක් නැහැ. අපේ ඉහලියන් හැම ස්කර්ට් එකකම නම හරියටම දන්නේ නැහැ නේද? ස්කර්ට්ස් ගැනම කතා කරපු නිසා ඒ ටිකකුත් පෙන්නන්න හිතුණා. හැම එකක්ම නෙමෙයි, ගොඩක් ජනප්‍රිය ඒවා කීපයක්. මේ බලන්නකෝ, මේ තියෙන්නේ පෙන්සිල් ස්කර්ට් එක. ගොඩක් වෙලාවට ඔෆිස් වලට, ෆෝමල් ෆන්ක්ෂන්ස් වලට මේ පෙන්සිල් ස්කර්ට්ස් එක තමයි අඳින්නේ. ඒ ලයින් ස්කර්ට් එක නම් බේසික්ම ඩිසයින් එකක්. පෙන්සිල් ස්කර්ට් එකට වගේම ඒ ලයින් ස්කර්ට් එකටත් ගැළපෙනම පාවහන් වර්ගයේ විදිහට හඳුන්වන්නේ හීල්ස්. මේ ස්ටයිල් එක නම් ඔයාලා දන්නවා, ඒ තමයි රැප් ස්කර්ට්ස්. හැබැයි ගොඩක් අය දාන්නේ රැප් රවුන් ස්කර්ට්ස් කියලා. කොඩෙට් කියන්නේ මේ ස්ටයිල් එකට. චුට්ටක් පටල ගන්න පුළුවන් නිසා මේ වර්ග දෙකම එකටම පෙන්වන්න හිතුවා. වම්මත පැත්තේ තියෙන්නේ ටියුලිප් ස්කර්ට් එකක්. අනිත් පැත්තේ තියෙන ස්කර්ට් එකට කියන්නේ හවුල් කියලා. සායේ උඩින් ටිකක් පිම්බෙන විදිහට කරන මේ ඩිසයින් එක පෙප්ලම්. කවුරුත් දන්න රැරි රැරි තියෙන මේ ලස්සන ස්කර්ට් එක රෆල් ස්කර්ට් එක. රෆල් ස්කර්ට් එකත් එක්ක සමහර අය මේ ඩිසයින් එක පටලව ගන්නවා. මේ රෆල් නෙමෙයි, ටියර්න් ස්ටයිල් එක. ඔන්න ඔයාලට නම් මේ පටලැවිලි නැහැ. ඔයාලා දැන් ස්කර්ට්ස් ගැන ගොඩක් දේවල් දන්නවනේ. ඉතින් මේ වගේ අලුත් දේවල් ෆැෂන් ටිප්ස් දැනගන්න කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරලා අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපේ Facebook පිටුවට එන්න තමයි.